තෙරුවන් සරණයි. අබේගිරි යේදී දළදා වහන්සේ වාරකාරත්වයට පත් වෙනවා. හතරවෙනි දාඨාවංශ කුමරු ඔව් දාඨාප භූපති හැටියට ඔහුට ගෞරව නාමයක් ලැබෙනවා. ඒ වගේම ඔහුගේ තනතුරු නාමය දාඨාප භූපති එතෙක් දාඨ ආරක්ෂාධිකාරී තනතුරයි තිබුණේ. දාඨාප භූපති හැටියට මේ නාමය තනතුර වඩා වර්ධනය වෙනවා. ඉන් අනතුරුව ඊට පස්සේ අනුරාධපුර රාජධානියට විශාල අඳුරු කාලයක් තමයි අත් වෙන්නේ. මොකද ද්‍රවිඩ දකුණු ඉන්දියා ආක්‍රමණ දෙවන අක්බෝ රජ දවසේ පටන් දෙවන අක්බෝ රජුගේ අගමෙහිසිය දළදා වාසික පරම්පරාවේ හතරවන දාඨා වංශ කුමාරයාගේ දියණිය දාඨා වංශ දියණිය දාඨා දියණිය හැටියට ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ ක්‍රිස්තුවාස 597 සහ 607 ඊට පස්සේ රජ පැමිණෙන්නේ දාඨෝපතිස්ස. ඔහු විවාහ කරගන්නේ එතෙක් කමවේදයක්ව තිබුණු දළදා පවුලේ කුමාරිකාවක් නෙමෙයි, ලම්බකර්ණ වංශික කුමාරිකාවක්. ඒ වගේම 640-652 කාලයේ මේ ඊට පස්සේ 718 රජතුමා දාඨෝපතිස්ස යන් කුමාරයාගේ සහෝදරිය විවාහ කරගන්නවා. මේ ක්‍රිස්තුස 661-664 හතරවන අක්බෝ රජතුමා ළමැනි පරපුරෙන් විවාහ කරනවා. ලම්බකර්ණ පරපුරෙන් ක්‍රිස්තුස 673-689 ඊට පස්සේ මානවම්ම රජු ටික ගෝත්‍රයෙන් විවාහ වේ. පළමුවන මහින්ද රජු දාඨෝපතිස්ස දියණිය විවාහ කරගන්නවා ක්‍රිස්තුස 778 අතර කාලයේදී. මේ කාලය තුල සහ ඒ අඳුරු කාලයේදී රජවරු රාජාභිෂේකය ලැබුවත් ඔවුන්ට දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබුණේ නැති රජවරු තමයි මේ. ඊට පස්සේ නැවත සතරවන මහින්ද රජුගේ කාලයේදී කලිඟු කුමරිය ඔක්කාක පරම්පරාවේ දළදා වාසික සක්විති රජ පරම්පරාවේ බුදුරජාණන් වහන්සේගේ පියපස ඥාති උරුමේ හිමි කලිඟ වංශික ඔක්කාක රජ පරම්පරාවෙන් සතරවන මහින්ද රජතුමා නැවත විවාහ කර ගැනීමට වාසනාව ලැබුණා 980-991 අතර කාලේ. ඊට පස්සේ පස්වන සේන ලම්බකර්ණ වංශයෙන් විවාහ කරගන්නවා 991-1001. ඊට පස්සේ නැවත පස්වන මහින්ද දියණි මහින්ද රජතුමා විවාහ කරගන්නවා දාඨා පවුලෙන්ම, ඒ කාලිංග පවුලේ දියණියක්. ඊට පස්සේ විවාහ කරගන්නවා පස්වන සේනගේ පුත්‍රයා විවාහ කරගන්නවා ලෝකිතා කුමරිය. මුගලන් මහාසාමි ලෝකිතා කුමරිය ලම්බකර්ණ වංශය. ඔන්න ලීලාවති නැවත රාජ්‍යත්වයට පත්වීම පොළොන්නරු රාජධානී උපත 1015 පමණ තමයි මේ දළදා පවුලේ නැවත ආගමනය සිද්ධ වෙන්නේ. අන වන වැදුනා තිබුණා වූ දළදා වහන්සේ නැවත ගෙන්නනවා පොළොන්නරු රාජධානියේ කීර්ති විජයබාහු මහා විජයබාහු රජ දවසේ. ඊට පස්සේ සුගලා දේවිය සිරිවල්ලබ චන්ද්‍රවංශයෙන් ඒගොල්ලෝගේ ආගමනය. ඊට පස්සේ මිත්තා කුමරිය ගජබාහු චන්ද්රවංශයේ දළදා වහන්සේ යලි වැඩමවීම මේ අවස්ථාවේදී. ඊට පස්සේ ත්‍රිලෝක සුන්දරි කලිඟු කුමරියගේ ආගමනයත් එක්ක ලීලාවති චන්ද්‍රවංශයෙන් සිරිවල්ලබ මානාභරණ කිත්සිරි මේග රත්නාවලි බිසෝ මානාභරණ වීරබාහු ආදී රජවරු 1065-1120 අතර කාලයේදී මේ අතර දළදා වහන්සේ වෙනුවෙන් විශාල බලාරගල විටක පොළොන්නරුවේ විටක රුහුණේ විටක මායා රටේ මේ විදිහට රුහුණේ පාලකයා විදිහට හිටපු මානාභරණ කුමාරයා සතුව තමයි වැඩිම කාලයක් මේ අරගල මත දළදා වහන්සේ තියෙද්දි දළදා වහන්සේ භාරකාරත්වයේ තියෙන්නේ. ඊට පස්සේ ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ අම්මා සුගලා දේවි අතට දළදා වහන්සේපත් වෙනවා. මේ කිරවැල්ලේ පරම්පරාව තමයි මේ කවුරු අත දළදා වහන්සේ රාජ්‍යත්වයේ හුමාරුණත් දළදා වහන්සේ වැඩමවමින් ඔවුන්ට ඒ අනුග්‍රහය ලබා දුන්නේ. බලවන්තයා කවුද, ඒ රාජ්‍යත්වය අත්පත් කරගන්නේ කවුද? ඔහු අභියස කිරවැල්ලේ පරම්පරාව දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා දෙමින් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ඒ අනුව තමයි දෙවන වික්‍රමබාහු කාලිංග සුනාරි කුමරිය හැටියට හඳුන්වනවා. මොහු 1121-1142 විදියට දළදා වාසික කාලිංග පවුලෙන්ම තමයි
ඔහුත් විවාහ කරගන්නේ මේ කාලය බොහොම ගස්තන මැද ඒ කියන්නේ අනුරාධපුරයේ අභයගිරි අවසාන කාලයේ සිට පොළොන්නරුව රාජධානිය දෙවන වික්‍රමබාහු දක්වා අවසානය ඉතාම ඒ අතර කාලය ඉතාම ගස්තන මැද තමයි දළදා වහන්සේ වෙනුවෙන් ඔවුන් බල අරගලයක නිලදෙනවා සුගලා දේවිය ශ්‍රී වල්ලභ ඒ වගේම මිත්තා කුමරිය ජයබාහු ඒ වගේම මානාභරණ ත්‍රිලෝක සුන්දරි ඊටාසේ කීර්ති විජයබාහු ලීලාවති මේ 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 අය මේ රාජ්‍යත්වය වෙනුවෙන් විශාල අරගලයක පත් වෙනවා තුයවන වික්‍රමබාහු දක්වා නමුත් දළදා වහන්සේ රැක ආරක්ෂා කරනු ලැබුවේ කීරවැල්ලේ පරම්පරාව තමයි මවුන් බල අරගලවල නියලුණත් දළදා වහන්සේට කිසිදු අංශ මාත්‍රයකවත් හානියක් නොවන ආකාරයට දළදා වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් දිවි හිමියෙන් රැකගත්තේ දන්ත කුමාර හිමිවලා කීරවැල්ලේ පරම්පරාව. හෙට දිනේදී අපි දෙවන වික්‍රමබාහුගෙන් පසු දළදා වහන්සේගේ උරුමය ලැබී රාජ්‍යත්වයට පත්වන්නේ කවුරුද කියලා අපි හෙට දවසේ කතා කරමු. තෙරුවන් සරණයි.